विशाल තල්මසක්කේ මරණයට හේතුවක් වෙන්න පුළුවන්. පොඩි බෝතල් මූඩියක් ඇස්බෑවෙක්ගේ මරණයට හේතුවක් වෙන්න පුළුවන්. මාළු විතරක් නෙවෙයි. දහස් ගණන් වටිනා ජලජ ජීවීන් මිය යනවා. ඒ විතරක් නෙවෙයි. ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග් ආදිය වසරකට වටිනා සාගර ජීවීන් මිලියන ගණනක් පිළිගන්නවා. ඒ වගේම ප්ලාස්ටික් අංශු බැරලෝහ අංශු ඉස්ස පොකිරිස්ස මාළුව විදියට විවිධ රසයෙන් තමන්ගේ ශරීරයට එන බව දන්නේ මිනිස්සු කීයෙන් කී දෙනාද? පරීක්ෂණවලට අනුව සාගරයේ තියෙන පසල වලින් 90%කටම වග කියන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. ඒවා පහසුවෙන් දිරා යන්නේ නැති හින්දා වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතින. මේ නිසා හැකි තරම් අපි ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම, නැවත නැවත භාවිතා කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීම කළ යුතුයි. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීමෙන් ජලජ ජීවීන්ගේ විතරක් නෙවෙයි අපේ ජීවිතත් ආරක්ෂා කරගන්න පුළුවන්. ජලජ පරිසර පද්ධතිවලට සමතුලිතතාව රැකගන්න පුළුවන්. අවසනාවකට වගේ සබා දහමේ වටිනාකම තේරුම් නොගෙන සබා දහමට එරෙහිව යන මිනිසුන් නිසා සමස්ත ලෝකයම විනාශයට පත් වෙනවා. ඉතින් මේ විනාශය වළක්වන්න නම් අපි සියලු දෙනාම දායක වෙන්න අවශ්‍යයි. මේ වගේ වටිනා වීඩියෝ අපි ඉස්සරහටත් අරගෙන එනවා. තාම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම්